ඉතින් ජනාධිපතිවරයාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය කොටසක් ඡන්ද බලය කියන එක අමතක වෙලා. තමන්ගේ පෞද්ගලික තනතුරේ පැවැත්ම පිළිබඳව පටුවට හිතලා ආත්මార్థකාමීව හිතලා මේ කරන්නේ ඊටාම වගකීම් විරහිත ක්‍රියාදාමයක්. සමහර උ ජනතාවගෙන් පිළිගන්නවත් දන්නේ රටෙන් පිළිගන්නවත් දන්නේ. එතුමාව අන්ත ලෙස පරාජය කරපු නිසා. එතුමා අද මේ රටට ආදරේ නම්. එතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනව නම්. එතුමා ලිබරල් මතධර්ම කෙනෙක් නම්. එතුමා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කෙනෙක් නම්. එතුමා පොතපත කියවලා තියෙන කෙනෙක් නම්. කවදක්වත් මේ වැරදි වැඩේ කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ හැසිරෙච්ච විදිය මම ඡන්දයක් නැහැ. ඡන්දේ තියන්නේ නැහැ. සල්ලි නැහැ. සල්ලි ලැබුණත් ඡන්ද තියන්නේ නැහැ. මොකද මේ ප්‍රකාශයෙන් ගම්මවන්නේ? වගකීවුතු නීතිඥයෙක් වශයෙන් වෘත්තීය සුසුකම් ලැබලා තියෙන මේ අවුරුදු 50ක් විතර පාර්ලිමේන්තුවේ ගත කරපු මේ වැදගත් මහත්මෙක් එවැනි කරුණක් එහෙම කියනවා. එතකොට දැන් මේ වෙලාවේ තමයි අපිට අධිකරණයේ පිහිට අවශ්‍ය. මෙවැනි අත්නෝමතික ආකාරයකට ජනාධිපතිවරයා ක්‍රියා කරනකොට මුදල් ඇමතිවරයා ක්‍රියා කරනකොට භාණ්ඩාගාර ලේකම්වරයා ක්‍රියා කරනකොට අපිට මේ වෙලාවේ අධිකරණයේ සරණ පැතීම හැර වෙන විකල්පයක් නැහැ. සාමකාමී මගේ එකයි. ඒ වගේම රටට අවම හානියක් වෙන මගේ එකයි. හැබැයි ජනාධිපතිවරයා තෝරගන්නේ මර්ධනය නම් අවසානයේ පුරවැසියෝ යටත් අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්